පණිවිඩය දෙන කෙනාට අපි කිව්ව සන්නිවේදකයා කියලා. එතකොට පණිවිඩය ලබා ගන්න කෙනාට කියනවා ග්‍රාහකයා කියලා. ග්‍රහණය කර ගන්න කෙනා. එතකොට දැන් මම උගලන්ට දැන් මේ යමක් කියනවා මම පැහැදිලි කරනවා. එතකොට ඔයාලා ආගෙන ඉන්නවනේ. එතකොට ඔයාලා තමයි ග්‍රාහකයා. හරිද? ටීවී බලනකොට ටීවී බලන ප්‍රේක්ෂකයාට අපි කියනවා ග්‍රාහකයා කියලා. පත්‍රයේ කියවන පාඨකයාට අපි කියනවා ග්‍රාහකයා කියලා. හරි. ගුවන් ඉදිරියට සවන් දෙන ශ්‍රාවකයාට අපි කියනවා ග්‍රාහකයා කියලා. දැන් අපි ගත්තොත් මොකක් හරි පොතක් කවුරු හරි නවකතාවක් කෙටි කතාවක් කර මොකක් හරි කියවනවා නම් ඒ කියවන කෙනා කවුද? ග්‍රාහකයා. පැහැදිලිද? එතකොට එහෙනම් පණිවිඩයක් ලබා දෙන කෙනා සන්නිවේදකයා නම් පණිවිඩය ලබා ගන්න කෙනා ග්‍රාහකයා. එතකොට ග්‍රාහකයාට තියෙන ඕන පණිවිඩයක් ලබා ගන්න සාක්ෂරතාවය. හරි. ඒ කියන්නේ ලිවීමේ කියවීමේ හැකියාව. මාධ්‍ය සාක්ෂරතාවය. ඒ කියන්නේ මාධ්‍ය පිළිබඳ තියෙන අවබෝධය. සංජානනය. ඒ කියන්නේ යමක් තේරුම් ගැනීමේ හැකියාව. හරි. විචාරශීලී බව. ඔය වගේ ලක්ෂණ තියෙනවා නම් ග්‍රාහකයාට වඩාත් හොඳින් පණිවිඩ ලබා ගන්න පුළුවන්. එහෙනම් හරි නේද? පැහැදිලිනේ. කුමන හෝ පණිවිඩයක් සන්නිවේදකයෙක් විසින් දෙනකොට ඒක කියවන, ඒක අහන, ඒක බලන පාර්ශවයට අපි කියනවා ග්‍රාහකයා කියලා. හරි. දැන් මේ වෙලාවේ විනාඩි කීපය තුළ ඔයගොල්ලෝ කවුරු කාගේ භූමිකාවද ඔයගොල්ලෝ රඟපෑවේ? ඔයගොල්ලෝ ග්‍රාහකයෙක් වෙලා හිටියේ. පැහැදිලිද? හරි. එහෙනම් පණිවිඩය ලබා දෙන කෙනා සන්නිවේදකයා, නම් පණිවිඩය ලබා ගන්න කෙනා ග්‍රාහකයා.